අද මාර්තු මාසේ 25 වනදා. අදින් හරියටම මාස 9කට පස්සේ නත්තල් මංගල්‍යය යෙදෙනවා. දේවදූතයා දේවමාතාවන් වහන්සේට මංගලම් කීමේ මංගල්‍යය යෙදෙන්නේ අදට. මේ චතාරික කාලයේ යෙදෙන නිසා සාමාන්‍ය ජනතාවට ඒතරම්ම දැනෙන්නේ නැතිව ඇති. නමුත් මේ මංගල්‍යය චතාරික කාලයේ යෙදීම ඒ කාලයටම උචිතයි. දේවමාතාවන් වහන්සේ දේවදූතයාට ඔබ කී ලෙසම මට සිදු වේවායි පැවසුවේ නැත්නම් අපට කුරුස ගසේ දිවි පිදීමක් ගැන කතා කරන්නට අවස්ථාවක් නැහැ. දේවමාතාවන් වහන්සේ ජේසුස් ස්වාමින් වහන්සේගේ ජීවිතේ පුරා උන්වහන්සේගේ සෙවණැල්ලක් වගේ සිටි බව අපට හැම විටම අමතක කරන්නට පුළුවන් කමක් නැහැ. දේවමාතාවන් වහන්සේ ජේසුස් ස්වාමින් වහන්සේ පසුපස හැම විටම ගියා. ඈ උන්වහන්සේව සිය කුසේ දරාගත්තා. උපත ලැබුවායින් පසුව මවක් හැටියට උන්වහන්සේව රැක බලා ගත්තා. උන්වහන්සේගේ අවසානයේ දක්වාම දිරිය මවක් ලෙස කටයුතු කළා. ඒ ජේසුස් ස්වාමින් වහන්සේගේ විජයග්‍රහණේ මල්පල දකින්නට. නමුත් ඈට දකින්නට ලැබෙන්නේ අත්දකින්නට ලැබෙන්නේ වේදනාව, දුක. එනමුත් ඈ එදා මංගලම් කී දවසේදී දෙවියන් වහන්සේට දුන් පොරොන්දුව අවසානයේ තෙක්ම ආරක්ෂා කළා. අපේ ජීවිතේ අපට ඇති පණිවිඩයක් එයයි. මේ කාල සීමාව අපට ලබා දී ඇත්තේ දෙවියන් වහන්සේ අපට දෙන පණිවිඩයේ තේරුම්ගෙන ඒ ආරක්ෂා කරමින් ඉදිරියටම ගමන් කරන්නට. හැමදාමත් අපට උන්වහන්සේගේ පණිවිඩය ලැබෙනවා. අපි එය තේරුම්ගෙන කටයුතු කරන්නෙමුද?